ලැබුණ ඉති දෙකක් වැඩ කරා පෝසස් දෙකක්. එකක් අයිල්ල අධිරාජවාමෙන් පින්වාසේද එමලට ටැග කවුද හයර් කරේ නෑ මැතිීන්න රට. මෙතනදී දැම් අපිට කලින් තා මොනා හරි නිකන් ක්ලියර් කරගන්න දේවල් ටිකක් තියෙනවා නම් කතා කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ෆ්ලෝ එක දෙනවා. දැන් මෙතන මේකේ ප්‍රධාන තුනයි තියෙන්නේ. දැන් අපිට අපේ රට දැන් මේ මේ මොහොතේ මිනිසුන්ට අල්ලස් දීලා වෙන්න ඕන කියලා පෙනෙන දෙයක් තියෙනවා. ඒ නිසා ඒ රටේ දෙයක් තියෙනවා. උදුරට ඒක දකින්න දෙයක් වුණා. ඒ දිනුනේ ඒක තමයි බේසුද්ද උඹලා යන්න එපා විය දාලා උඹලා ගියා නම් අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා කඳුළු හලපු නායකය තමයි අපිට ඉති. මිනිසුන්ට අල්ලස් දීලා ඡන්ද ඉල්ලන්න ඕන කියලාවත් එහෙ තිබුණේ නැහැ. ඒ නිසා ඒ රටේ ඒක හොගක් බොහෝ දුරට ඒක උදව් වුණා ඒ දිනුනට. මම හිතන්නේ මෙතන වඩාත් අපිට වැදගත් වෙයි කියලා මේ ලෝක දැන් අපි මෙහෙමනේ දැන් මේ ඔක්කොම ලංකාවේ ඉන්න අය කතා කරනවානේ. ඔව්. රට තියෙන தත්ත්වය අනුව මේ මේ මේක මේ පුද්ගලයෙක්පත් කරලා ගොඩ දාගන්න පුළුවන් මේ කේස් එකක් නෙවෙයි මම දැන් මම පුද්ගලිකව හිතන එක. මේ ඉතින් ඒ හින්දා සහ අපි දැන් මේක මීඩියා චැනල් එකක් විදිහට එහෙම එක්කෙනෙකුට මේ මේවා කරොත් ඒක අසාධාරණයි. මොකද දැන් මේක අපි පටන් ගන්නෙම මේ හොලිස්ටික් ඩයලොග් කියලා. හරි. හොලිස්ටික් ඩයලොග් කරනකොට අපිට මේ පුද්ගලිකව තියෙන්න පුළුවන් මට කැමැත්තක්. ඒක මේ හැබැයි ඔයාට දැන් ඔයා මම ඔයානේ කතා කරන්නේ. ඔයාටයි තියෙන්නේ. ඔව් ඒක හරි. ඔයාටයි තියෙන්නේ මට. ඒක හරි හරි හරි. නෑ නෑ මම කිව්වේ මම ඒක කතාවක් කියන්න පුළුවන්ද කියලා තමයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. එනඟ අපි යන්න හරි හරි සටන්ඩියක් හරි 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 සටන්ඩියක් ඕකේ. අයිබෝන් දේශෝදරය අයිබෝන් මගේ නම කානර් ලන්ඩන් සිටයි. අද අපි මේ වැඩසටහනේ සාකච්ඡා කරන්න යන්නේ අද තියෙන ජාත්‍යන්තර දේශපාලන එමනම් පොසිබිම ඒ වගේම ඒක ලංකාවට බලපාන හැටි ඒ මැතිවරණට මැතිවරණේදී විදේශ බලවේගවල බලපෑම් ජනතාවගේ අපි කොයි වගේ තීරණයක් ගත යුතුද කියන බිත්තියට දෙපැත්තක් තියෙනවා. නිතරම අපි බලන්නේ එක පැත්තයි. අපි නොබලන එමනත්තම් අපි අපිට දන්නේ නැති තව පැත්තක් තියෙනවා. ඒක අපි පෙන්වන්න කරන එක තමයි. ඇත්තෙම රට ගැන ආදරේ නම් ජනතාව ගැන ආදරයක් තියෙනවා නම් අපි කළ යුතු යුතුකම ඒයි කියලා මමත් විශ්වාස කරනවා. ඒ වගේමයි මගේ සහෝදර උදයත් ඒකයි හිතන්නේ. ඒ අනුව අපි පළවෙනියට අපි ජාත්‍යන්තර තත්ත්වය බලමු. අපේ හුඟක් අතීතයට යන්න මේ මෑත කාලයේ සිදුවෙන දේ අපි දන්නවා. අධිරාජ්‍යවාදී වකවානුවක් ඇති වුණා පස්සේ අධිරාජ්‍යවාදීන් ඔක්කොම එකතු වුණා සමාජවාදී කඳවුරට විරුද්ධව. මේ කියන්නේ සෝවියට් රෂ්‍යන් ලෙනින් යටතේ විප්ලවයක් ලැබුණාම ලෝකේ කැම්ප් දෙකක් හැටියට බෙදුණා. ඊට පස්සේ ස්ටාලින් ඊට පස්සේ කෘෂ්ණෝ වගේ අවිල්ලා එහා පැත්තේ මෝ කෘෂ්ණ කාලේ ඒ කඳවුරු දෙකට බෙදුණත් කඳවුරු දෙකක් තිබුණා. එතකොට අධිරාජ්‍යවාදීන්ට ඒක ලොකු අභියෝගයක්. එක පැත්තකින් ජනතාවට ඒක ලොකු වාසියක් වුණා. දැන් කියන්නේ අර වෙල්ෆෙයාර් ස්ටේට් කියලා අපිට මොනහරි දැන් මෙහි මේ ලංකාවේ වුණත් හරි වෙල්ෆෙයාර් ස්ටේට් කියලා කියන්නේ. අපට නිදහස් ලැබිච්ච ගමන් අපට හාල් නිකන් ලැබුණා. බෙහෙත් අධ්‍යාපන ඔක්කොම නිකන් ලැබුණේ. ඒ අවිල්ලා මේ මේ සෝෂලිස්ට් සමාජවාදී කඳවුරට විරුද්ධව ඒක අනිත් රටවලට පැතිරෙන එක වළකන්න තමයි මේ බටහිර රටවල් ඒ සහාය ජනතාවට දුන්නේ. මොකද ඒක අල්ලස් වගේ දුන්නේ. කියන්නේ හදවතින් එලාගේ ප්‍රතිපත්තෙන් ආපු එකක් නෙවෙයි. ඉතින් දැන් ඒක නතර කරන්න බැරි තත්යක් වෙලා තියෙනවා. ඒකයි මේ මේ වෙලා තියෙන. ඒ නිසාමයි දැන් එයාලගේ පැවැත්මට ඒක අවශ්‍ය වෙලා තියෙනවා.
ඉතින් ඒකෙන් ජනතාවට ලොකු වාසියක් සිදු වුණා. එම කඳවුරු දෙකක් තියෙනකොට. නමුත් 1989 ඒ කඳවුරු බඳ කඩාවැටුණා. අනිත් පැත්තෙන් චීනේ මෙල නොබලාපොරොත්තු වෙන විදිහට එයාලා බැලුවේ 1989 දී ඉඳලා 90 වෙනකන් අර බර්ලින් පිටිය කඩාවැටුණා පස්සේ ඔකම ඉවරයි. දැන් මොකද චීනෙත් එතකොට එයාලා හිතුවේ ඇමරිකාවේ කඳවුරේ ඉන්නවා කියලා. කිසිංජර් නික්සන් ගිහිල්ලා මාව හම්බෙලා එයාලාට සෝවියට් යුනියන්ට විරුද්ධව එයාලා ඉන්දිය කියලා බලාපොරොත්තු වෙලා එයාලාට බියුත් මාකට් මාකට් ඇරලා ඒක බොහොම දක්ෂ විදියට චීන පාවිච්චි කරා. මේකට දැන් ෂොපින් ගේ නායකත්වය බොහොම දුරට ඒකට මග පෙන්නවා. එයාලා එයාගේ දක්ෂතාවය උනේ එයාගේ ප්‍රතිපත්ති දෙක මේ ගොඩක් තියෙනවා. එයාගේ විදේශ ප්‍රතිපත්ති එයා හරියට මේ රටට එයා ෆෝමියුලේට් කරලා දුන්නා. එකක් අපි බොහොම මේ අනිත් රටවලුත් එක්ක සංසන්දන කරනකොට අපි බොහොම පිටපස්සෙන් ඉන්නේ. ඒ නිසා දැන් එයාලා අපට අලුත් තාක්ෂණ දෙන්නේ. අපි මොන හරි දැන් කෙමකෝ ඉලෙක්ට්‍රිසිටි ජෙනරේට් කරන්න ඕන නම් අපට දෙන්නේ අවුරුදු 50ක් පරණ. නමුත් අපට තියෙන්නේ 500ක් පරණ තාක්ෂණ දෙන්නේ. ඒක ගම අපේ. අර අවුරුදු 50ක් පව් වෙලා අවුඩේටඩ් උනතර එක් ගම. ඒක වෙලා අපේ රටට බොහොම ඉදි අපට රටේ නැති එකක්. එතනදී අපේ අපේ සම්පත් පාවිච්චි කරලා අපේ රටේ මූලේ පාවිච්චි කරලා ඒක දිනු කරමු. දිනු කරලා අපි එතනින් පටන් ගමු. කොතනින් හරි පටන් ගන්න එපායි. එකක්. දෙවෙනි එක අපේ දිනුව අපි මේ බම්බෝරි ගහ ගන්න ඕනේ නැහැ. අපි එලිදරව් කරන්න ඕනේ. බොහොම රාසිගත ගහ ගන්න ඕනේ නැහැ. අපි එලිදරව් කරන්න ඕනේ. බොහොම රාසිගතව හිමි. ඒක කරගෙන යමු. අපි තුන අපි සාමකාමී. අපි සාමකාමී පවත්වන්න. මේ තත්ත්වයක් පවත්වන්න. මොකද හැම රටක් එක්කම හොඳ මිත්‍රත්වයේ පවත්වගෙන යුද්ධයට යන්නේ නැති යුද්ධෙන් අපි පැටලෙන්නේ නැති මාර්ගයක් අපි සාගන්න. මේ තුන තමයි ඒ රට ගොඩ නැගුවේ. ඉතින් ඇමරිකාව දැනගෙන හිටියේ චීන මෙච්චර මේ ආර්ථික බලවේගයක් හැටියට වෙයි කෙටි කාලේ එයි කියලා. මොකද චීන හිතන්න බෑ ඒ කාලේට තිබිච්ච ධර්මයට. අපි දන්නවා ලංකාව 1948 ලේ ගලන්නේ නැතුව මේ ඒ ගැන අපි වෙනම කතා කරමු. ලේ බිඳුවක්වත් ගලන්නේ නැතුව කිසිම මාංශයක් නැතුව මේ ඒගෙන සමහර මිනිස්සු ඇඬුව අයියෝ සුද්ධ බලඹ යන්න එපා අපි දාලා බලා ගියා නම් අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා කඳුළු හලපු නායකයෝ තමයි අපිට හිටියේ. හරි. ඉතින් ඒ වගේ නමුත් එහෙ අවුරුදු 30ක් තිස්සේ සටන් කරලා ලේ හලලා එයාලා විප්ලවය දැනගත්තේ. ඒ රට සෑහෙන තමන්ගේ රට දිනු කරන්න ඕන කියලා අර එකම අධිෂ්ඨානෙන් එයාලා කටයුතු කරා. එකම නායකත්වයක් තිබ්බේ කොමියුනිස්ට් පක්ෂේ. ඒක දිගටම වෙන තමන්ට වෙන තර්ජනයක් ඇති වී කියලා හරි මිනිසුන්ට අල්ලස් දීලා ඡන්දෙ ඉල්ලන්න ඕන කියලාවත් එහෙ තිබුණ නැහැ. ඒ නිසා ඒ රටට ඒක හොගක් බොහෝ දුරට ඒක උදව් වුණා ඒ දිනුවට. ඒ වකවානුවේ අපි 1948 සෝ කෝල් නිදහසක් ලබා ගත්තා. එයාලා අවුරුද්දක් පහු වෙලා 1949 තමයි ඒ රට විප්ලවයෙන් ජයග්‍රහණය ලැබලා විමුක්තිය ලැබුණේ. ඉතින් අවුරුද්දක් පිටිපස්සේ එතකොට අපි සංසන්දන කරලා බලන්න පුළුවන් ලංකාව තිබිච්ච තැන කොහෙද චීන තිබිච්ච තැන කොහෙද. ලෝකෙම ආසියානු රටවල වල එකම රටයි අර බටහිර රටවලට සමාන අර ජීවිත රටාවක් තිබ්බේ. ලයිෆ් ස්ටෑන්ඩර්ඩ් එක තිබ්බේ ලංකාවේ පමණයි. ජපානෙට ඊළඟ මේ අධ්‍යාපන වශයෙන් ජපානෙට දෙවෙනි තැනේ තිබුණේ ලංකාවයි. ඒ වගේම ආසියාවෙම ජපානටත් වඩා දියුණු ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තිබ්බේ ලංකාව තමයි. හොඳ පාරවල් තිබ්බා, ටෙලිකමියුනිකේෂන් තිබ්බා, අධ්‍යාපන තිබ්බා, අපට හොඳ සිවිල් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් තිබ්බා, ඉන්ඩිපෙන්ඩන්ට් ජුඩිෂියරි එකක් තිබ්බා,
අපේ ලෝකෙට කිසිම රටකට ණයක් නැහැ. එතකොට සිංගප්පූර කියන රටක් නැහැ. සිංගප්පූර 60 ගානවල ඇති වුණාම එයාලා බලාපොරොත්තු වෙන්නේ ලංකාව වගේ විදිනුවට. ඒ වගේ තත්ත්වෙන් අපි හිටියේ. චීන කොහෙද හිටියේ? අබින් යුද්ධයට මුහුණ දීලා අවුරුදු 30ක් යුද්ධයට මුහුණ දීලා ලෝකේ එක මේ ලෝකෙම දුප්පත් රටකින් එකක් චීනේ. නමුත් අද චීන කොහෙද තියෙන්නේ? අපි කොහෙද ඉන්නේ? ඒකට හේතුනේ ඒ ප්‍රතිපා. ඉතින් ඒක විවේචනය තියෙනවා චීන ගැන. මම දැන් මේ ගන්නේ මේ ආර්ථික දියුණුව පැත්තෙන් පමණයි. එතකොට දැන් අපි එමු 1989 ඇමරිකාව බලාපොරොත්තු වුණා. එතකොටවත් එයාලට තේරුන්නේ චීනේ දැන් ලොකු බලයක් ඇති වෙලා තියෙනවා කියලා. එයාලා බලාපොරොත්තු වෙන්නේ ඕ ඉක්මනට රෂ්‍යාව මේ තරම් බලවත් වෙයි කියලා. මොකද එයාලා බලාපොරොත්තු වුණේ ඒකත් ඇමරිකාවේ කඳුරට එයි කියලා. එහෙම නැහැ. එහෙ මේ රෂ්‍යාව එහෙ ජාතිකත්වයට ගොඩ නැගිලා අපිට නැගිටින්න ඕන ඇමරිකානු නායකත්වයෙන් නායකත්වයේ තියෙන අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව අපිට බලයක් හැටියට නැගිටින්න ඕන කියලා ඒක බල කඳුලක් හැටියට නැනක. එතකොට අනිත් රටවල් ඒසියන් රටවල් කීපයක් දැන් දිනු වුණා. එතකොට ඇමරිකා බල බලාපොරොත්තු වුණේ එක යුනිපෝලර් කියන්නේ එක ආධිපත්‍ය තමන්ගේ ආධිපත්‍ය ඉතරයි තියෙන්නේ. මොකද ඉස්සර ලොකු මේ ලෝක ඉතිහාසයේම ලොකුම අධිරාජ්‍යවාදී හැටියට මේ එම්පයර් එකක් තියන්නේ මේ බ්‍රිටන් දෙවනි තැත්තට වෙලා ඇමරිකාගේ උඩුකොට වටුණා පස්සේ දැන් මේ EU ඇති වෙලා එලත් මෙලත් ගෙවන් පස්සේ දැන් ලෝකෙටම නායකයෝ අපි තමයි, පොලිස් කාර්යය අපි තමයි කියලා ඇමරිකාව දැන් ඉදිරිපත් වුණා. නමුත් එයාලා හිතුවේ නෑ මේක මේ රෂ්‍යාව ඕතනම ඉක්මනට නැගිටී කියලා චීන මේ තරම් ආර්ථික බලවේගයක් හැටියට නැගී කියලා. දැන් බලනකොට මේ මුළු ලෝකම බදාගෙන මේ බේසස් හදාගෙන ඇමරිකාව තමන්ගේ අර අධිරාජ්‍යවාදී අරමුණ හිට කරගන්න තමන්ගේ බලේ ස්ථාපිත කරගන්න මුළු ලෝකෙම එයාලා වීදම් කරපු ගානෙන් අද සමහර අයට දන්නවද දන්නේ ලෝකෙම ණය වෙලා තියෙන රට ඇමරිකාව. ලෝකෙම දෙවෙනි එක ජපාන්. සමහර අයට ඕක අතුරුතුරක් වෙන්න පුළුවන්. එතකොට එයාලා දැන් ආර්ථික වශයෙන් බොහොම අරමු දෙයකට වැටලා තියෙනවා. මොකද එයාලගේ ආර්ථික ඔක්කොම දැන් චීනෙට අනිත් රටවලට ගිහිල්ලා තියෙනවා. එහෙ නිෂ්පාදනය කරන්න වෙලා තියෙන්නේ ආයුධ ඉතරයි. දැන් මේක මම ඉතරක් කියන්න ඕනේ නැහැ. රූස්වෙල්ට් එක්ව තවක් කිව්වා දෙවෙනි ලෝක යුද්ධෙම වරුණාන් පස්සේ එයා ලස්සන කතාවක් කිව්වා. එයා කිව්වා දැන් ලෝකෙ ගැන බය වෙන්න බොහෝ දේවල් නැති වෙලා තියෙනවා දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ. නමුත් එක දෙයක් ගැන මම බලාපොරොත්තු වෙනවා. මොකද මේ දෙවෙනි ලෝක යුද්ධ වෙලාවේ මේ ගොඩනැගිලා තියෙන වෝ ඉන්ඩස්ට්‍රි කියන්නේ යුද්ධයට අවශ්‍ය උපකරණ සපයන ඉන්ඩස්ට්‍රි එකක් මේ අනිත් ඉන්ඩස්ට්‍රි ඔක්කොටම ඉහළට ඉදිරියට අවිල්ල තියෙනවා. මේක ශක්තියක් වුණොත් රටට මේ ලෝකෙට කවුදාහරි ඒක අනතුරක් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. දැන් ඇමරිකාවට අනිත් ආර්ථිකෙ මොකුත් නැහැ. දැන් එයාලගේ යුද්ධේ එක්ස්පෝර්ට් කරන එක තමයි එයාලගේ ප්‍රථම මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වෙලා තියෙන්නේ. ට්‍රේඩ් පොලිසි ඇවිල්ලා දැන් යුද්ධේ පටවන එක. දැන් එයාලා දැන් මම මාළඟ මේකක් තියෙනවා, වීඩියෝ එකක් තියෙනවා. මෙලා ඉරාකෙට යුද්ධයට යන්න ඉස්සර, අෆ්ගානිස්තානයට විරුද්ධව යුද්ධයට යන්න ඉස්සර ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් එයාගේ යාළුවෙක්, එයාගේ උපදේශකෙක් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එයා ඒක මේ එක යුනිවර්සිටි ස්ටුඩන්ට් එක්ක බොහොම සැහැල්ලුවෙන් කියන්නේ ලයිට් හාටඩ් කියලා අනේ ඒ වගේ කතාවයිදී ඒක එලිදරල් කර තියෙනවා. ඒ වීඩියෝ මාළඟ තියෙනවා. ඒකේදී එයා කිව්වා, බුෂ් මට කිව්වා, අපි මුස්ලිම් රටවල් හතරත් එක්ක යුද්ධයට යනවා. ඒ රටවල් එකක් ඉරාක්, අනිත් එක ඊරාන්. ඊරාන් අද ඒ යුද්ධයෙන් බේරුණා. ලිබියා, සිරියා, අෆ්ගානිස්තාන්.
මේ රටවල් හතරත් එක්ක යුද්ධයට යනවා. එතකොට මෙයාලා තියෙනවා ඒකට හේතුවක් තියෙනවද කියලා. හේතුවක් අපි සොයාගමු මේ. දැන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ මේ ඇමරිකාවේ බුෂ්ගේ යාළුවෙක් මේ කියපු කතාව. මේ එලිදරව් කරපු ඇත්ත මේ පිටි අනිත් පැත්ත මේ. එතකොට මේව තමයි මේලා මේ යුද්ධයට ගිහින් තෙල් හොරකම් කරන්. හරිද? ඉතින් එයාලගේ අර මේ ඩොමිනේෂන් එක තියාගන්න එතන ගිහිල්ලා අප දැන් ඇමරිකාව කවදක්වත් එක යුද්ධකින්වත් දිනලා නැහනේ. වියට්නාම් යුද්ධේ කොරියන් යුද්ධේ පටන් ගත්ත පැරදි. වියට්නාම් යුද්ධේ පටන් ගත්ත පැරදි. ඊට පස්සේ අෆ්ගනිස්තාන් යුද්ධේ මෑත කාලේ ඒ දුප්පත් රටත් එක්ක සටන් කරලා දිනෙන්න බැරිව පැරදිලා බොහොම අමාරුවෙන් තමයි එයාලත් එක්ක මේ කරලා ආවේ. ඉතින් දැන් එයාලම මොනවද කරන්නේ? අනිත් රටවල යුද්ධ වලට පොරොන්දු. චීනයට විරුද්ධව දැන් පුළුවන් නම් තයිවාන්. තයිවාන්ට පුළුවන් නම් චීනයට විරුද්ධ වෙන්න එයාලට දන්නව. නමුත් එයාලව තියාගෙන තමන්ගේ ආයුධ විකුණ ගන්න තමයි බලන්නේ. දැන් උග්‍රීනෙත් වෙන්නේ ඒක තමයි. හරි. දැන් මම බොහොම කෙටියෙන් මම විස්තර කරා. මේක අපි කෙටි මේක සමරයිස් කරන්න. දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ඇතිවිච්ච අර යුද්ධ මේ වෝ ඉන්ඩස්ට්‍රී එක පමණයි දැන් විශේෂ ඉන්ඩස්ට්‍රියක් හැටියට තව තියෙනවා එලා. මේ තෙල් තියෙනවා, අරමයෝ තියෙනවා. අපි අනිත් තක්සේල් කරන්න බෑ ඇමරිකාව. ලොකු ආර්ථිකයක්. ලෝකෙම දැවිච්ච රටක් වුණාට ඒක එයාලට ඒක ලොකු ප්‍රශ්නයක් නේ ලංකාව වගේ. ඒක මොකද එයාලට ඒ තරම් සම්පත් තියෙනවා. ඉතින් මේ යුද්ධ ආර්ථිකය, යුද්ධ ඉන්ඩස්ට්‍රි කර්මාන්ත ඉදිරියට අවිලා තියෙනවා. ප්‍රමුඛත්වය අරන් තියෙනවා. දැන් ඒක තමයි එයාලට ලාභ දෙන ලොකුම ලාභ දෙන. එයාලට මේව තියෙනවා, අයිෆෝන් තියෙනවා, ටෙස්ලා තියෙනවා, ඒවා තියෙනවා. නමුත් ඊට වඩා ලොකු ආදායමක් ලැබෙන්නේ එයාලට යුද්ධෙන්. ඒ නිසා යුද්ධේ තමයි දැන් එයාලා එක්ස්පෝර්ට් කරන්නේ. ඒ නිසා ලෝකේ අද අපහසුතාවයක් වෙලා තියෙනවා. දැන් එතනදී අපි ඒක නතර කරලා දැන් ලංකාවට අපි ආවොත් ලංකාවේ කේන්ද්‍ර ස්ථානේ අර ලෝකේ අද ඉන්ඩස්ට්‍රි අර කර්මාන්තයට මේ බ්ලඩ් ලයින් කියලා කියන්නේ ඒ වගේ තියෙන්නේ අර ඉන්ධන. ඒ ගමන් කරන පාරේ හරි මැද්දේ තියෙන්නේ ලංකාව. ලංකාවේ අර ඉන්දියන් ඕෂන් ඉන්දිය සාගරයේ හරි මැද්දේ තියෙන්නේ. ඉන්දිය සාගරයට විශේෂත්වයක් තියෙනවා. සමහර අනිත් දූපත් අවුරුද්ධ සමහර අවුරුද්දවල සීතල මේ අයිස් වෙලා තියෙනවා. මේක විතරයි අවුරුදු 36 දවස් 365 දවසෙම ටිකක් අර වෝම් වෝටර් ගමන් කරන්න පුළුවන් විදියට තියෙන එක මේ එකක් නෙවෙයි. ඒකෙන් ප්‍රධානම වෝම් වෝටර් කියලා කියන්නේ ඒක වෙලා අර අර ප්‍රධාන කේන්ද්‍රත්වයෙන් තියෙන නිසා තමයි අර විශේෂම ත්‍රිකුණාමලේ වරාය දැන් ඒ වගේම හම්බන්තොට වරාය ඒ වගේ අපිට වරායවල කීපයක් තියෙනවා ලෝකේ. මේ ලෝකෙට මේ ලංකාවේ දෙකක් අර නැචරල් හාබර්ස් දෙකක් තියෙනවා. එකක් ත්‍රිකුණාමලේ, අනිත් එක ගාල්. ඒ අමතරව කොළඹ පොට් එක ලෝකේ ප්‍රසිද්ධයි. ඒ කාලේ ඉඳලා අදත් ටොප් 10 හාබර් 25කින් එකක්. එතන 20 හාබර් එකක්. ඒකට හේතුව ඒ මාර්ගෙන් අර ඊස්ට් වෙස්ට් පාර අර මේ මුහුදු ගමන් මාර්ගෙන් තියෙන එකම තැන ඕක තමයි. දැන් ඒ ඉන්ධන ගණ්ඩායි, වතුර ගණ්ඩායි, ආහාර ගණ්ඩායි මෙතන කොළඹට අවිල්ල තමයි යන්න ඕන ඇතෙන්ලා එන මුහුද. ඉතින් ඒ වගේ ලෝකේ තුනෙන් එකක් එහෙම නැත්නම් සමහර විට ඒක මේ පහෙන් තුනක් දෙකක් වගේ මේ නැව් ගමන් කරන්නේ ඒ මාර්ගේ. ඒ නිසා බොහොම වැදගත් තැනක් තියෙනවා යුද්ධ වාසේ. මේක වැදගත්කම අපි කියන්න ඕනේ. දෙවැනි ලෝක යුද්ධ වෙලාවේ ජපානයට විරුද්ධව අර මවුන්ට් බැටන්ගේ නායකත්වයේ යටතේ එයාලගේ හෙඩ් මේ හෙඩ්කෝටර්ස් එක තිබුණේ ලංකාවේ.
එයාලා තමයි හාබර් මේ ටින්කෝ හාබර් එකේ අර ඔයිල් ෆාම් කියලා අපි කියන්නේ ඒක හැදුවේ ඒ ටවුන් එක එයාලා දිනු කරේ ලංකාවට තියෙන ආදරෙන් නෙවෙයි එයාලගේ මුළු ලෝකයේ මේ ලෝක ආධිපත්‍ය එයාලට ආරක්ෂා කරන්න ලංකාවේ ඉඳගෙන ඕන ලංකාවේ ඉඳගෙන ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඊට පස්සේ අර ඇමරිකාව හිතුවන්නේ දැන් බඩ පුළුවන් දීකෝ ආසියා තියෙනවා අර තියෙනවා ලෝකේ අපි තමයි ලොක්කෝ කියලා ඒ தත්ත්වේ දැන් මාරු වුණාන් පස්සේ දැන් යුද්ධම தත්ත්වේ දැන් එයාලා ප්‍රොක්සි වෝස් එකක් ඒ උග්‍රේනෙත් ඇති වෙන්නේ ප්‍රොක්සි වෝ මොකද රෂ්‍යාව දුර්වල කරන්න මේ උග්‍රේනෙට ආයුධ දෙනවා මුදල් දෙනවා එලගේ උපරිම මේ එක එක මේ ස්ට්‍රැටජි පටන් ගත්තේ අවුරුදු 30ක් පරණි තාක්ෂණව තෙකර පරණි ආයුධ ටිකක් දුන්නා ඊට පස්සේ තව ටිකක් දීපු ආයුධ දුන්නා දැන් බොහොම මේ ඔක්කොම නෙවෙයි එක්තර මේ සෙකන්ඩරි ලෙවල් මේ තාක්ෂණවලින් දීපු ආයුධ ටික දැන් දෙනවා දැන් ගහවක් රෂ්‍යා ඇතුළෙම ගහපන් ඉස්සර බෝඩර් එකෙන් තමයි ගන්නේ දැන් ඇතුළෙම ගහපන් කියලා දෙනවා මොකද ඒක එක පැත්තකින් එයාලා ටෙස්ට් කරනවා දැන් එයාලගේ ආයුධ එයාලාගේ බලය ටෙස්ට් කරනවා අනිත් එකෙන් එයාලා දුර්වල කරන්න බලන්නේ මේක ක්ෂණික ඉවර කරන්න නෙවෙයි බලන්නේ යුද්ධයේ දිගට යනකම් එයාලට බිස්නස් එක තියෙනවා එමය බලන්නේ ඉතින් මේ කාලේ මෙයාලට ලංකාව බොහොම අවශ්‍යයි. ලංකාව ආර්ථික වශයෙන් නෙවෙයි භූගෝල වශයෙන් එයාලට අවශ්‍යයි. ඒ වගේම ඇසල්වසියෝ ඉන්දියාවටත් ඒක අවශ්‍යයි. මොකද මාල්දීව දැන් චයින පැත්තට ගිහිලා තියෙනවා. දැන් විශේෂයෙන්ම දැන් බංග්ලාදේශේ සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටලා තියෙනවා. ඒක ගිහිල්ලා තියෙන්නේ දැන් කොයි පැත්තටද යන්නේ කියලා එයාලට තීරණය තිය තත්ත්වයක් තියෙන්නේ. ඒක එතන ඇතිවිච්ච අර කරල් විප්ලවයේ පිටිපස්සේ ඇත්තෙම බටහිර බලවේගයක් තියෙනවා. ඒක විතරක් නෙවෙයි, ඒ ජනතාවගේ අරගලය අපි අඩුපක්ෂීර කරන්න බෑ. අපේ අරගලය වගේ. අපේ අරගලයේ ශක්ති දෙකක් වැඩ කරා. ෆෝසස් දෙකක්. එකක් ඇවිල්ලා අධිරාජ්‍යවාදෙන් පිටිපස්සේ හිටියා. මේලට ටෙන්ග කවුද හයර් කරේ? රනිල්ගේ පැත්තෙන් මේ ඇමරිකානු නායකත්වයේ තිබිච්ච බටහිර රටවල් තමයි. ඒක වක්‍රව එන්ජිඔ දාගෙන කරා ඒක. ඒකේ මේ ඒව පම් කරේ රනිල් තුලින් එලාට කෑම ආහාර දුන්නේ කවුද? එතකොට මේ ඒ වට ජනතා වර්ගලේට ජනතා නායකත්වයේ දෙනකොට එලා ත්‍රින්කෝයි. ඒ වගේ තමයි මේ මේ බංග්ලාදේශයේ තුනේ එකෙන් එලා ජයග්‍රහණ ගත්තා. එහෙ අර දූපතක් තමන්ට ලීස් කරන්න කියලා ඉල්ලුවා. ඒක දුන්නේ නැති නිසා තමයි මාව බටහිර රටවල පන්නුවේ කියලා දැන් එලිර්ගේ අග්‍රමත් කියන එක බොරුවක් හැටියට අපි සලකන්න බෑ. මොකද ඒක අවුරුදු කහමාරකට කලින්ම එයා කියලා තියෙනවා. දැන් අලුතෙන් කියපු කතාවක් නෙවෙයි. ඒ කලින්ම කියලා තියෙනවා. ඒක වෙන පැත්තකට අපි යමු. ඒ වගේ දැන් ලංකාව වැදගත් වෙලා තියෙනවා. ඉන්දියාවටත් වැදගත් වෙලා තියෙනවා. ඇමරිකාවට වැදගත් වෙනවා. එතකොට ඉන්දියාව දැන් අදානි වගේ ධනේශ්වරයන්ගේ ස්ටොක් වෙට වැඩලා එයාලට එයාලා කොහොම හම්බ කරනවද කියලා අපි දන්නවනේ. දැන් කොහොම හරි එයාලා ආයෝජනය කරන්න මේ රටවල් වල. දැන් එයාලගේ මාකට් එක දැන් අඩු වෙලා තියෙන්නේ. අප්‍රිකාවේ චීන ආයෝජන තමයි මෙතෙක් වැඩි තිබ්බේ. දැන් එතනට රිංගලා තියෙනවා. මාල්දීව දැන් මේ කඳුරේ ඉඳලා චීන කඳුරට ගිහිල්ලා ඊට පස්සේ දැන් එයා මැදිස්ත්‍රයෙන් බලාගෙන ඉන්නවා. දැන් බංග්ලාදේශ් කොහටද කොයිබට යන්නේ කියලා. නමුත් ඉන්දියාවේ ඕබිට් එකෙන් දැන් එළියට ගිහිල්ලා. ඒ නිසා ලංකාවත් අවශ්‍යයි. දැන් ලංකාවේ මැතිවරණ අත වශයෙන්ම 2015 සිට ජනතාවට වඩා ඒ තීරණ කරන්නේ බටහිර බලවේග නැත්නම් විදේශ බලවේග කියන தත්ත්වයටපත් වෙලා තියෙනවා. දැන් 2015 මහින්ද රාජපක්ෂව පන්නපියේක ලොකු දෙයක් ලොකු ජයග්‍රහණයක් ජනතාවගේ ජයග්‍රහණයක්. නමුත් ඒ ජනතාව සටන් තුලින් නෙවෙයි ඒක ආවේ. ඒක ආවේ මේ මෛත්‍රීපාල මම දන්නවා ඒ දවස්වල මොනවද සිදුුනේ කියලා. මෛත්‍රීපාල සිරිසේනට දන්නේ නැහැ. එයා ජනාධිපති වෙන එක.
නොත් මෙහිදී චන්ද්‍රිකයි රනිලුත් කතා වෙලා කවුරුවද දාන්නේ තුන් දෙනෙක්ගේ නම තිබ්බා දවසක. එකක් මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාඩ සිල්වා, අනිත් එක විජේදාස. මේ තුන් දෙනාගේ නමෙන් කවුද සුදුසමයකට කියලා බැලුව. ඒ දවසල ඒ තුන් දෙනා ජනප්‍රියයි. මොකද SLP ඡන්දෙන් භාගයක් හැදුවොත්, ටිකක් හරි හැදුවොත් UMP ඡන්දෙ තියාගෙන මේව පන්නන්න පුළුවන් කියලා එලා හරියට කල්කියුලේට් කරා. ඉතින් ඒක පාවිච්චි කරලා අන්තිමට තීරණ කරා මේ මේ මිනිස්සයාට විරුද්ධව ලොකු චෝදනාවක් නැහැ කාටද, මේ මෛත්‍රීට. මෙයාව තෝරගමු කියලා ඉවරලා තමයි එයාව කන්වින්ස් කරේ. එයාට දන්නේ මේ අධිරාජ්‍යවාදී තමයි තමන්ම අදින්නේ කියලා ඉවරලා චන්ද්‍රිකා කතා කරපුවම එයා චන්ද්‍රිකා විතරයි නේ දන්නේ. ඉතින් මිනිහත් මේකට වැටුණා. එයාට පාඩය කරන්නත් දන්නේ නැතුව මොනවද වුණේ කියන එක අපි දන්නවනේ. ඉතින් ඒ වගේ කෙනෙක්ව ගෙනල්ලා මහින්දව පන්නන්න අර ක්‍රමානුකූලව වැඩ කරේ බටහිර බලවේග. ඒකෙන් අපට හොඳ වාසියක් සිදු වුණා. මහින්ද රාජපක්ෂව පන්නපේක ජනතාවට ලොකු වාසියක්. ඒක මම අඩුවෙන් මේ කරන්නේ නැහැ. නමුත් ඒක ජනතා අරගලෙන් නෙවෙයි ආවේ. ඊට පස්සේ 19 election ජනාධිපති මැතිවරණ කොහොමද ආවේ? වාස්තු ප්‍රහාරේ කවුද එල්ල කරේ? ඒක විදේශ රටක් ඉන්නවද නැද්ද? එයාලත් එක්ක එකතු වෙලා තමයි මේ සහරන්ලාට ෆන් කරේ කවුද? සහරන්ව ඇති කරේ කවුද? ඥානසාරලාව ඇති කරේ කවුද? ඒ ජාතිවාදී අවශ්‍යයි කවුද? හරිද? අන්තිමට බාස්සු ප්‍රහාරෙත් එල්ල කරලා ඒ තරම් මේ ජාතිවාදී පාවිච්චි කරා තමන්ගේ බල ලෝභිකමට. මේ අතිරාජ්‍යවාදී පාවිච්චි කරන්නේ මේ ජාතිවාදී. අපි ඒ භයානකත්වය අපි ගන්න ඕන, තේරුම් ගන්න ඕන. මේ ජාතික ප්‍රශ්න, ජනවර්ගයේ ප්‍රශ්න කවදාවත් විසඳන්නේ නැතුව අපේ රට තව අඩියක් කර ඉදිරියට යන්න බෑ. ඒකට එක හේතුවක් එකක් අපිට දන්නවා. වාස්තු ඒ ගැන වෙලිබ කතා කරන්න පුළුවන්. අපේ රටට අද අපේ ආර්ථිකේ, මම කෙටියෙන් ඒ මාතෘකාවට එන්නේ සර්, කෙටියෙන් මම කියන අද අපි විදේශ රටවලට ණය වෙලා තියෙන්නේ බිලියන් 5යි. මේ අවුරුදු 30ක යුද්ධේ අපි වීදම් කරපු සල්ලි ගානවිල්ල බිලියන් 200ක්. එතකොට මේ ආර්ථිකයට කොයිතරම් එක බලපාලා තියෙනවද? කවුද මේ යුද්ධේ ඇති කරේ? If you want war, have a war. කියලා කිව්වේ යුද්ධේ නම් යුද්ධයි කියලා යුද්ධේ පටන් ගත්තේ කවුද? ජර්ජවර්ධන. ඉත ඉස්සර මේ යුද්ධේ පටන් ගත්තා. හරිද? දැන් ඒකට අපි යන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්න අපි මේ ඒ තරම් සැහැල්ලුවට ගන්න බෑ. මේක දෙමළ ජනතාවගේ ප්‍රශ්න කියලා ඉතරක් හිතන්න එපා. කවුරු හරි හිතුවොත් ඒක මේ 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 බොහොම කැටි මේ කිසිම ලංකා දේශපාලන ගැන කිසිම අවබෝධයක් නැතිකමක් තමයි ඒක. ඒ නිසා අර වාස්තු ප්‍රහාර අපිට හොඳයි. එතකොට වාස්තු මේක මේ ප්‍රහාරය එල්ල කරුවේ එක විදේශ බලවේග දෙක එකතු වෙලා මහින්ද රාජ මේ ගෝතබාය රාජපක්ෂ බලයට ආවා. එයා බලයට ආපු එක බටහිර මේ කඩවුරට කැමති නැහැ. එයාව පන්නන එක විතරයි අර අරගලයේ සමයේ එයාලා ගරමුණු වුණේ. එතකොට අරගලයේ මේ ඉතිහාසයේ වැදගත්ම මේ කාර්යබරය හිට කරපු මේ අරගලයක්. මෙතෙක් මෙතෙන් සිදුවිච්ච ජනතා අරගලෙන් බොහොම ශ්‍රේෂ්ඨ ම අරගලේ ඒක තමයි. නමුත් ඒකේ බලවේගයක් හැටියට මේ වක්‍රයේ එක කොටසක් හිටියා ඒ බටහිර බලවේගේ. මේ දෙගොල්ලෝ එකට ගමන් කරන්න පුළුවන් උනේ එක හතුරයි. මේ දෙන්නම දැක්කේ එක හතුරයි. ඒ ගෝතයි මහින්ද එලාගේ රෙජිම් එක පන්නන්න ඕන කියන එක. එතෙක් මේ දෙගොල්ලෝ එකට ගමන් කරන්න පුළුවන්. ගෝතබාය ගියන් පස්සේ දැන් බටහිර බලවේගයේ අරමුණ ඊට උනා. දැන් එයාලාට මේ අරගලයේ අභියෝගයක් වුණා. ඊට පස්සේ තමයි මේ මේ රනිල් කියන රූකඩෙක්ව ගෙනල්ලා දැනදාලා ඒ මෙල්ල කරේ. එතකොටම මේ මොකද මේ තමන්ගේ ශක්තියට වඩා මේක මේ ඉදිරියට ගිහිල්ලා ඉවරයි අරගලේ. එන්නේ මිනිස්සුන්ට පාස්කම් සපයන්නයි, නතර කරන්නයි, කෑම දෙන්නයි. ඉස්සර සල්ලි අරමයෝ ගලාගෙන ආවා. දැන් ඒවා තක්ගල නැතර වුණාම මෙතන මෙයාලට ඒක මේ
ඇඩප් කරගන්න බැරි වුණා. එතකොට අර්බුදකාරී තත්ත්වයක මේ අරගලය ඇතිවෙච්ච වෙලාවේ තමයි මහින්ද රාජපක්ෂ ඇවිල්ලා එයාලගේ හිංචේ යදාගෙන එයාට විශ්වාසවන්ත පොලිස් කොටසක් දාගෙන ඒක මෙල්ල කරේ. එතකොට අපිට දැන් තේරෙනවා මේ විදේශ බලවේගව වලට දැන් ලංකාව බොහොම අවශ්‍යයි. ඉතින් එයාලා මැතිවරණ විශේෂයෙන්ම 2015 සිට මැතිවරණ හුඟක් තීරණය වෙන්නේ මේ විදේශ බලවේගය නිසා. දැනුත් මේ මැතිවරණයේදී අපි දකිනවා බලවේග දෙකක්. එකක් අපි දකිනවා කෙලින්ම ඒක කියනවා නම් රනිල් එක්ක ඉන්නේ බටහිර බලවේගය, සජිතත් එක්ක ඉන්නේ ඉන්දියාව. එතකොට මේ බටහිර මේ විදේශ බලවේගය අපේ රට අපි ආරක්ෂා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා මේ මැතිවරණේ. මෙතනින් මම මීට එහා මම මේ වැඩසටහනේ මම ඉදිරිපත් කරනු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වීඩියෝ එකෙන් විතරක් අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බෑ එක එක දවසෙන් කරන්න බෑ. කරන්න බෑ. දැනට බලාපොරොත්තු තියෙන්නේ මේවා නැවත නැවත මේ විශ්ලේෂණය කරන්න. මේ හැම කෙනෙකුගේම වැදගත් අදහස්. Thank you.